මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ පසුගිය සතියේ අපි සාකච්ඡා කළා, කතා කළා අරමුණු අරගෙන. ඒ අරමුණු නිසා ඒ අරමුණු වල ස්වභාවය නිවැරදිව දන්නේ නැති, නිවැරදිව තේරෙන්නේ නැති, නිවැරදිව වැටහෙන්නේ නැති නිසා අපි දුකටපත් වෙන ආකාරය. ඒක සිද්ධ වෙන ආකාරය නිවැරදිව දැක්කේ නැහැ. නිවැරදිව අවබෝධ වුණේ නැහැ. එහෙනම් අපි පසුගිය සතියේ රූපාරම්මණය හා ශබ්දාරම්මණය කියන මේ ආරම්මණ දෙක අරගෙන ඒ පැවැත්ම සිද්ධ වෙන ආකාරය දේශනා කළා. ඒ අනිත්‍ය ස්වභාවය හා ඒ දුක්ඛ ස්වභාවය, ඒ වගේම මේ අනාත්ම ස්වභාවය, ඒ වගේම උදය වැය කියන ස්වභාවය අපි මේ විදිහට නිවැරදිව පරික්ෂා කරගෙන යනකොට අපේ ලක්ෂණ තුන පිළිබඳව නිවැරදි අවබෝධයකුත් එනවා. විතරක් නෙමේ උදය වැය කියන ඥානයත් අපි උපදව ගන්නවා. ඒ විතරක් නෙමේ නිවැරදි පිළිවෙලක් දකිනවා. ඒ වගේම තණ්හා මාන දිට්ටි කියන මේ ධර්මතා තුනෙන් තොරව මනස පවත්වන්නේ කොහොමද කියන කාරණයක් අපි අද දවසේ පැහැදිලි කරනවා. පසුගිය සතියේ ඒ පිළිබඳව අරමුණු දෙකක් අරගෙන අපි කරුණු කාරණා පෙන්වලා දුන්නා. අපි ගන්න අද දවසේ ගන්ධාරම්මණය කියලා ආරම්භණයක් තියෙනවා. ගන්ධාරම්මණය. ඒකට උපකාර කරන්නේ නාසය හා බාහිර ගන්ධයයි. නාසය හා බාහිර ගන්ධය උපකාර කරනවා ගන්ධාරම්මණයට. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හදන්නට ඒක දැන් ඔයත් දන්නවා. පුච්චලයක් නැහැ, සත්වයක් නැහැ, ජීවයක් නැහැ. නමුත් ක්‍රියාවක් දැන් ඔයත් හොඳට දැකලා තියෙනවා, තේරුම් අරන් තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් දැන් ඒ ක්‍රියාව අරමුණු දැන් ගන්ධාරම්මණය. ඒ ආරම්මණය දැන් හට ගන්නවා. ඒ කියන්නේ ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. ඒ අරමුණ උපකාර කරගෙන. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදුනහම ඒක අපි ඒකට ඇලෙනවා. ඇලෙන සිතක් හැදෙනවා. පුච්චලයක් නෙමෙයි ඇලෙන්නේ. ඇලීමේ සිතක් හැදෙනවා. එතකොට නාසය හා ගන්ධය කියන්නේ රූප ධර්ම දෙකක්. එම නැත්තම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලි දෙකක් කියන ආකාරය, ශක්තියන් හතරේ ක්‍රියාවලි දෙකක් කියන ආකාරය දැන් ඔයත් හොඳට දන්නවා. ඒ ධර්මතා දෙක. ඒ ධර්මතා දෙක නිසායි මේ ගන්ධා රම්මණය එවත් ඒ අරමුණ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙන බවත් ඔයත් දැන් හොඳට දන්නවා. පුච්චලයක් නැති, සත්‍යයක් නැති, කෙනෙක් නැති ක්‍රියාවක් පමණක් ඇති දෙයක් හැටියට දැන් හොඳට දන්නවා, දකින්නවත් ඇති කියලා මම හිතනවා. දැන් ඒ ගන්ධ සුවඳ දැනගැනීමේ සිතට කියන්නේ ගාන විඥානය. ඒ ගාන විඥානය ඇති වෙච්ච ගමන් ඒ පිළිබඳව අපේ සිත ඇලෙනවා. සුවඳට ඇලෙනවා සිත. ඇලෙන සිතක් හැදෙනවා. හැබැයි ගාන විඥාණයට ගඳ සුවඳ දැනගැනීමේ සිතට ආවිස එක චිතක්ෂණයයි. හොඳට මතක තියාගෙන ඒ අවබෝධයෙන් ධර්මය අහන්න. ඒතර නාසයට හා ගන්ධයට ආවිස චිතක්ෂණ 17යි කියන ඒ සිතුවිල්ල ඇතිව ධර්මය ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් මට ගඳ සුවඳයි කියන සිතුවිල්ල ඇතිව මේ ධර්මය අහන්නලා තේරුම් ගන්න අමාරුයි. දැන් ක්‍රියාව දන්න නිසා, ක්‍රියාව දැකලා තියෙන නිසා අපි දැන් පරමාර්ථයෙන් බණ කියන්නේ. ධර්මයේ දේශනා කරන්නේ පරමාර්ථය. සම්මුතියෙන් නෙමෙයි. නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට අවබෝධ කරගන්න ඕනි ඒ පරමාර්ථය තුල. දැන් එතකොට සිතක් හැදුණා, සිත ශනේන් නැති වුණා. අර රූප ධර්ම දෙකක් එකට එකතු කරලා හදපු සිත. ඒ ඝාන විඥානය. ගඳ සුවඳ දැනගැනීමේ සිත.
ඒ සිත ඇති වෙලා නැති වෙනකොටම සිත එතන ඇලිලා ඉවරයි. ඒක සුවදයි. සිත එතන ඇලිලා. ඒතර සිත ඇලෙන්නේ යන්නේ එක චිතක්ෂණයයි. ගන්ධ සුවඳ දැන ගැනීම සිතට එක චිතක්ෂණය, එක චිතක්ෂණය තුර අර ඇලීමේ සිතට ප්‍රත්‍ය කරන, උපකාර කරන. ප්‍රත්‍යයයි. තව චිතක්ෂණයක් තුර. දැන් ඇලීමේ සිතට රැඳෙන්න බෑ. නයි. ඒකට ආයෙත් එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ අරමුණු නැවත අරමුණු සොයා බැලීමේ සිතක් ඇති කරලා. අරමුණු සොයා බැලීම. මොකද සිත යම් තැනක ඇලුනා නම් ඒ පිළිබඳව නැවත සොයා බැලීමක් කරනවා. ඒකට කියනවා පරිේෂණය කියලා. ඒතර සොයා බැලීමේ සිතක් එනවා. එතකොට ස්වාබැලීමේ සිතාවේ සිත එතන ඇලුන හින්දා එහෙනම් ඇලීමේ සිතට උත්සාහයක් නැහැ ස්වාබැලීමේ සිතක් උපදවන්න. එයා ඒ සිත උපදවන්නෙත් නෑ. උපදීමේ අදහසකුත් නැහැ තෘෂ්ණාවට නැමති සිතට. හැබැයි කචිතක්ෂණයක් තුළ ඉපද බිඳිලා බැය ප්‍රත්‍ය වෙනවා. එයා උපකාර වෙනවා අර අරමුණු ස්වාබැලීමේ සිතට. ඊට පස්සේ එන්නේ අරමුණ පිළිබඳව ස්වාබැලීමේ සිත. කියන රසවඳ පිළිබඳව සොයා බැලීමේ සිත. දැන් ඒ සිත එක චිතක්ෂණයක් යට රැඳෙන්න බෑ. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ අරමුණු ලැබීම කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙනවා. දැන් අරමුණක් හෙව්වොත් අරමුණු ලැබෙනවා. මේ ලෝකේ අම්ෘෂි කෙනෙක් යම් දෙයක් හොයනකොට සොයන්නට සම්භවය කියලා තියෙනවා. ඒතකොට අරමුණු සොයනවා නම් අරමුණු ලැබෙනවා. තොර අරමුණු ලැබීමේ සිතට යන්නේ හැබැයි අරයා ඉපදෙන්නේ නැහැ. කවුද? පරේෂණ සිත එහෙම නැත්නම් අරමුණු සෙවීමේ සිත අරමුණු ලැබීමේ සිත ඉපදෙන්නේ නැහැ. ඒ සඳහා උත්සාහයකුත් නැහැ, උනන්දුවකුත් නැහැ, ඕනකමකුත් නැහැ. හැබැයි එයා ප්‍රත්‍යයයි. එයා උපකාරයයි. එයාගේ උපකාරයෙන් තමයි මේ සිත හටගත්තේ. ඒ අරමුණු ලැබීමේ සිත. දැන් අරමුණු ලැබෙනවා. තල අරමුණ ලැබෙනවා කියන්නේ සුවඳ පිළිබඳව ඉතින් ගන්නවා. අරමුණ ලැබෙනවා. ඒ අරමුණ ලැබුණාම ඒක අපි විනිශ්චය කරනවා හොඳද නරකද කියන එක. දැන් යම් සුවඳ වර්ගයක් තියෙනවා නම් ඒ සුවඳ වර්ගය අපි හොඳයිද නරකයිද කියලා සිතින් බලනවා. සිතින් තමයි බලන්නේ. ඒතකොට ඒක දෙන්නේ මනෝද්වාරයට. නාස්‍යයි ගන්ධයයි නිසා ඒක පටන් ගත්තට දැන් බාහිර ගන්ධේ නාසයට ස්පර්ශ වන එක එක ස්පර්ශයක්. තවත් ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය තියෙන්නේ සංසාර පැවැත්මට. දැන් මේ ස්පර්ශය තියෙන්නේ නාසයයි ගන්ධයයි ස්පර්ශය තියෙන්නේ වර්තමානයේ මේ මොහොතේ ප්‍රවෘතියට. එතකොට ඒ ගන්ධය නාසයට ස්පර්ශ වෙලා හැදෙන සිත පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ කරනවා. ස්පර්ශ දෙකක් සිද්ධ වෙනවා මෙතන. මේක තේරුම් ගන්න බොහොම ගැඹුරු කරුණක්. මනෝද්වාරයට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ මනෝද්වාරයෙන් විමසීම් ඔක්කොම තියෙන්නේ. දැන් නාසයට ගන්ධය ස්පර්ශ වුණා. ඒක එක ස්පර්ශයක්. ඒක නිරන්තරයෙන්ම සිදුවෙන ක්‍රියාව. මෙන්න මේ ක්‍රියාවත් එක්ක මේ ක්‍රියාව දකින්න ඕනේ. මොකද්ද? මනසට ස්පර්ශ වීම මනෝද්වාරයට. මනෝද්වාරයට ස්පර්ශ වීම තුල තමයි අර තෘෂ්ණාවත් එක්ක අරමුණු සෙවීම අරමුණු ලැබීම පිළිබඳව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අම නැත්තම් ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. සිද්ධ වෙන්නේ. දැන් ඊට පස්සේ විනිශ්චය කරන හොඳද නරකද? මේ හොඳයිද මේක නරකයිද විනිශ්චය කරනවා. එතකොට හොඳ දේ ගන්නවා. හොඳ සුවඳ දේ ගන්නවා. එතකොට ඒ ගන්නවා කියන්නේ මනසින් චන්දරාගය. එතකොට අරමුණු සෙව්වා සෙවීමේ සිතක් හැදුවා. ඒක ශනේ ප්‍රත්‍ය වුණා අරමුණු ලැබීම කියන සිතට. අරමුණු ලැබුණා. අරමුණු ලැබීම කියන සිත ශනේ ප්‍රත්‍ය වුණා අර විනිශ්චයට. හොඳ නරක වෙන් කර ගැනීමේ සිතට. දැන් හොඳ නරක වෙන් කර ගැනීමේ සිත එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ශනේ ප්‍රත්‍ය වුණා චන්දරාගයට. විනිශ්චය කෙරුවට පස්සේ එන චන්දරාගය. ඒතර ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ධර්මුණට ඇලිලා දැන් ඉන්නේ. දැන්
චන්දරාගය කාටද? චන්දරාගය කියන සිතක් විතරයි හැදුනේ. එතකොට ඒ සිතට ආයශය එක චිතක්ෂණයක්. එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඒක දකින්නේ, ඒක පේන්නේ, ඒක දැర్శණය නැති නිසා මේ කෙනෙක් කරන දෙයක් හැටියට, පුච්චලයේ කරන දෙයක් හැටියට තමයි දකින්නේ. එතකොට චන්දරාගය නැමැති සිත ඇති වෙච්ච ගමන් මගේ. දැන් කැමැත්තෙන් ඇලුනොත් ඒක මගේ කරගන්නේ නැද්ද? මගේ කරගන්නවා ඒක. එතකොට මගේ කර ගැනීම කියලා සිතක් හැදෙන්නේ. මේක මට ගන්න ඕනේ. මේක මට අයිති කරගන්න ඕනේ. මේක මගේ. සිතක් එනවද නැද්ද? සිතක් එනවා. මගේ. එතන මගේ කියපු ගමන් තමන් සතු කරගන්න ඕනේ. එතන තමන් සතු කරගන්නවා නම් එතකොට දැන් පුජ්‍යල සංඥාවෙන් ගන්නෙ දික්තියෙන් ගන්නෙ. එතකොට සිතක් හැදෙන බව දකින්නේ. මේ ක්‍රියාව නිවැරදිව දකින්නේ. එතකොට පුජ්‍යල සංඥාවෙන් ගත්තාම තමන් සතු කරගන්න. තමන්ට අයිති කරගන්නවා. තමන්ට අයිති කරගැනීමේ සිතක් ඇතිච්ච ගමන් දැන් අයිති කරගත්ත දේ හංගන්න ඕනේ. ඇයි? හොරු අරන් ගන්නව නැත්තම්. තමන් අයිති කරගත්ත දේ චන්දරාගෙන් අරගෙන මම කියලා අරගෙන මගේ කියලා අරගෙන ඒ සිතුවිල්ලට ඉඩ දීලා චිතක්ෂණයක් තුළ එතකොට තමන් සතු කරගත්ත ගමන් මේක පරිස්සම් කරන්න ඕනේ. ඉතින් පරිස්සම් කරන්න හංගන්න එපේ. දැන් හංගන. දැන් හංගීමේ සිත මොකද්ද? මච්චරිය හෙවත් මසුරුකම. අන මසුරුකම පිළිබඳව සිතක් එනවා. දැන් එහෙම හංගගෙන නැද්ද? කොච්චර දේවල් තියෙනවද හංගගෙන බලන්න. ඒ සියල්ල අර අරමුණු නිසා නෙමෙයිද ගත්තේ? අරමුණු හෙව්වා, අරමුණු ලැබුවා, අරමුණු ලැබීම තුළ විනිශ්චය කළා, විනිශ්චය කිරීම තුළ චන්දරාගය ආවා. චන්දරා ඒ සිතුවිලි විතරයි මේ ඔක්කොම එකින් එකට ප්‍රත්‍යයයි. ඉරි ධර්මය අනිත් ධර්මයට ප්‍රත්‍යයයි. චන්දරාගයාව චන්දරාගය ආපු ගමන් ගත්තේ මගේ. මේ සිතුවිලි වල ක්‍රියාව දැක්කේ නැහැ. ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට දැන් මගේ කියලා ගත්තා. ඒ සිතුවිල්ලක් විතරයි. මගේ. එතකොට අයිති කරගත්තා. දැන් පරිස්සම් කරන්න ඕනේ. හංගන මච්චරි හංගන සිතක් එන්න ඕනේ. දැන් සැඟවීමේ සිතක් එනවා. මම මේක කාටවත් පෙන්වන්න හොඳ නැහැ. කවුරු හරි දැක්කොත් මේක ගනි. දැන් හංගනවා මච්චරිය මසුරුකම්. දැන් හැංගුවට පස්සේ එනවා අම්මෝ මේක පරිස්සම් කරන්න එපද. දැන් සිතක් එනවා මේක ආරක්ෂා කරන්න ඕනේ. මේක රකින්න ඕනේ. මේක පරිස්සම් කරන්න ඕනේ. දැන් සිතක් එන්නේ. දැන් ඒකට රැකවල් යොදනවා. පරිස්සම් කරන් රැකවල් යොදන්න එපේ. දැන් මොනවද ගන්න ඊට පස්සේ? දැන් රැකවල් යොදන්නට දැන් ක්‍රම හදනවා. ගෙවල් හදාගත්තා, කාමර හදාගත්තා, රහස් කාමර හදාගත්තා, අල්මාරි රහස් කාමරයක් හදාගත්තා. එහෙම නැත්නම් බැංකුවේ රහස් සේපුවක් ගත්තා. දැන් නැත්. දැන් ඒ වස්තු සම්පත් හැංගුවට පස්සේ රැකබලා ගන්න ඕනේ. රැකබලා ගන්න නම් මොකද්ද කරන්න වෙන්නේ ඊගාවට? ඒ හොරු ඉන්නවනේ මංකොල්ලකාරයෝ ඉන්නවනේ. දැන් එහෙනම් එයාලගෙන් පරිස්සම් වෙන්න නම් ඒව තවත් කාටවත් අයිති නොවෙන්න නම් අවි ආයුධ ගන්න වෙනවා අතට. පොළු මුගුරු ගන්න වෙනවා. ගහ බැන ගැනීම වෙනවා. රණ්ඩු සරුවල් වෙනවා. වාද විවාද වෙනවා. පොලිසිය යන්න වෙනවා. උසාවි යන්න වෙනවා. දැන් සත්‍ය අදුකටපත් වෙලා නැහැ. දැන් ඒ තුල සිද්ධ වෙන්නේ කුසල්ද අකුසල්ද? දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපට දැන් මෙතනින් අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි අපේ සිත කෙලෙසෙන අපේ සිත අපිරිසිදු කරන ධර්මයන්ුත් අයින් කරන්න ඕනේ. කෙලෙසෙන සිත් අපිරිසිදු කරන සිත් අයින් කරගන්න ඕනේ. මොකද්ද? තණ්හාව, මානය හා දිට්ඨිය. මොකද මෙතනින් එහාට යන්නේ අපි තෘෂ්ණාව, මානය, දිට්ඨිය කියන ධර්මතා තුනම දුරු කරගෙන තමයි යන්න ඕනේ. මේ මානෙයි දික්තියයි තෘෂ්ණාව නැතිකොට මානෙයි දික්තියයි නැති වෙනවා. මේ ඒක අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන තණ්හා මානව දික්ති වලට ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ දැන් නිවැරදිව මේ සිදුවෙන ක්‍රියාව දැක්කොත් එයාට දික්තියක් නැහැ. ඇයි?
ඇලෙන සිතක් හැදුණු බව දැක්කා. ඇලෙන සිතක් හැදුණු ගමන් නැවත හෙවීමේ සිතක් හැදුණු බව දැක්කා. ඒතොර ඇලීමේ සිත ප්‍රත්‍ය වුණා නැවත හෙවීමේ සිතට, පරිේශණය පිළිබඳව සිතට. එතකොට අරමුණු ලැබීමේ සිතක් හැදුවා. අරමුණු ලැබුණා. ඒතොර අරමුණු ලැබීමේ සිත ප්‍රත්‍ය වුණා විනිශ්චයට, හොඳ නරක විනිශ්චය කරගන්න, හොඳද නරකද කියලා. ඒ සිත ප්‍රත්‍ය වුණා චන්දරාගය නැමැති සිතට. ඒතොර චන්දරාගය නැමැති සිත ප්‍රත්‍ය වුණා මම කියන ස්වභාවයට, මගේ කියන ස්වභාවයට. ඒතොර චන්දරාගය කියන්නේ සිතෙන් තමයි චන්දරාගය එන්නේ. ඒතොර මම මගේ කියලා ගන්න. ඊට පස්සේ තමයි සතු කරගැනීමේ සිතක් ආවා, සිතුවිල්ලක් ආවා. දැන් මේ ඉදිරි සිත ඊගාව සිතට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? උපකාරයි, නිරන්තරයෙන්ම උපකාරයි. ඒතොර ඉදිරි ධර්මය, මේ ධර්ම ඉස්සරහ ධර්මයේ උපදවන්නේ නැහැ. උපදවන්නේ නැහැ. එයා ඒවා සකස් කරන්නේත් නැහැ. හැබැයි ප්‍රත්‍යයයි. උදව් වීමක්, උපකාර වීමක්, පිහිට වීමක් විතරයි තියෙන්නේ. දැන් මගේ කියන ඒ සිතුවිල්ල ආපුවාම තමයි සතු කරගන්න ඕනේ. අයිති කරගන්න ඕනේ. තමයි සතු කරගන්න සිතුවිල්ල ආපුවාම හංගන්න වෙනවා. ගමන් බිමන් තියෙනවා. එහෙම ඒ යන්න ඕනේ මේක හංගලා යන්නේ. මේක නිබි අතුරු දාලා යන්නේ. ගේට්ටු වහලා, ගේට්ටුවට තිබ්බෙත් දාලා, කාමරත් දාලා, කාමර වලටත් තිබ්බෝ දාලා, මේ ඉස්සරහ දොරටත් තිබ්බෝ දාලා, CCTV එකත් වැඩ කරනවාද කියලා බලලා තමයි යන්නේ. දැන් එතකොට රකින්න ඕනේ හැංගුවාන. එතකොට දැන් රකින්න ගියාම ආයුධ ගන්න වෙනවා. ඒක රැයට හොරු ආවොත් මොකද කරන්නේ? මෛත්‍රියෙන් කතා කරනවද? ආදරෙන් සෙනෙහසෙන් කතා කරනවද? නෑ, පොල්ලක් කරන් තමයි ඉදිරියට බහින්නේ. දැන් එතකොට අවි ආයුධ ගත්තාම ඒ එතන සිතවිල්ලක් එන්නේ. ඒ සිතවිල්ල එන්නේ අර තමන් වස්තු, තමන් සතු වස්තු රැක ගැනීමේ සිතුවිල්ල නිසා එතන එනවා රාග සහිත සිතක්. මේ රාගයෙන් හින්දා නේවා හංගලති, අයිති කරගෙන තියෙන්නේ. ඒතර රාග සහිත සිතක් එනවා. දේවා දැන් හොරු ගෙනියන්න ඇවිල්ලා ඉන්නේ. දැන් දේශයත් එනවා. දැන් ඒතර රාගයයි දේශයයි නැමැති සිතුවිලි දෙක අපිට මොකද කරන්නේ? රාගය නැමැති සිතුවිල්ලත් සංසාර දුකට තිය හේතු වෙන්නේ. දේශය නැමැති සිතුවිල්ලත් සංසාර දුකට හේතු වෙන්නේ. හොඳයි, මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට අර ආරක්ෂා කිරීමේ, රැකවල් යෙදීමේ සිතක් නැත්තම් මොකද වෙන්නේ? රැකවල් යොදන්න සිතක් නැහැ යාට. ඇයි? රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් තියෙන හින්දානේ රකීමේ සිටි ඉන්නේ. එහෙනම් එයාට රකින්න දෙයක් නැත්නම් තන් ආරක්ෂා කිරීමේ සිතක් නැහැ. ආරක්ෂා කිරීමේ සිත නැහැ. ඇයි? හැංගුවේ නැහැ. එයාට මච්චරිය නැහැ. ඇයි මච්චරිය නැති වුනේ? තමන් සතු කරගත්තේ නැහැ. තමන් සතු කරගැනීමේ සිතුවිල්ලක් නැහැ. තමන් සතු කරගන්නේ නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නේ නැත්තේ ඇයි? මම මගේ කියන සිතුවිල්ලට ඉඩ දුන්නේ. මම මගේ කියන සිතුවිල්ලට ඉඩ දුන්නේ නැත්තේ ඇයි? චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නේ නැහැ. චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නේ නැත්තේ ඇයි? විනිශ්චය කරේ නැහැ හොඳ නරක. හොඳ නරක කියලා විනිශ්චය කරේ නැහැ. හොඳ දේත් නරක දේත් ශක්තියින් හතරක ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අර සිත හා සිතුවිලි චිත්තක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙන ධර්මතාවයන් කියලා යා මනාව දැකලා තියෙනවා. මනාව දැනගෙන තියෙනවා. මනාව අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා විනිශ්චයක් නැහැ හොඳද නරකද කියලා. මොනතරම් වටින දෙයක් දැක්කත් එයා දන්නව උපකරණයක්, මොනතරම් වටින උපකරණයක් දැක්කත් එයා දන්නව මේක සුද්දාෂ්ටක කලාපෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. මේක ශක්තියින් හතරේ ක්‍රියාවක්. එයා දකින්නේ. අතර එයාට විනිශ්චයක් ගන්න බෑ මේක හොඳද නරකද කියලා. මොකද සියලුම දේවල් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට ලැබෙන පහස, මේ සියලුම දේවල් සුද්දාස්ත්‍රික කලාපයේ කියලා හොඳට දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න. ඒතකොට යාට දික්ටි නෑ. ඒතර විනිශ්චයක් නැත්තම් යාට අරමුණු ලැබිලා අරමුණු ලබන්න ඕනේ. ඒතර අරමුණු ලැබීමේ සිතකුත් නෑ. අරමුණු ලැබීමේ සිතක් නැති වෙන්න නම්
අරමුණු සෙවීමේ සිතක් නැහැ. අරමුණු සෙවීමේ සිතක් නැති වෙන්නේ කාටද? තණ්හාව නැහැ. ඇලීමේ සිතක් නැහැ. දැන් බලන්න එක චිතක්ෂණයක් තුළ ඇලීමේ සිත හැදුවද අරමුණු සෙවීමේ සිතට ප්‍රත්‍යයයි. අරමුණු සෙවීමේ සිත එක චිතක්ෂණයක් තුළ අරමුණු ලැබීමේ සිතට ප්‍රත්‍යයයි. දැන් මෙතන තියෙන උදය වේය හට ගන්නවා. ඒ කියන්නේ උදය වේය සනෙන් වේ වෙනවා. ඒක නුවණින් දකිනවා උද්‍යව්‍යානු දර්ශන ඥානය. එතකොට අරමුණු ලැබීම කියන එක හට ගන්නවා, හට ගන්න සනෙන් නැති වෙනවා. එතනක් දකිනවා උදය වේය. ඇති වෙන සනෙන් නැති වෙනවා. ඒ අරමුණු සෙවීමේ සිත සනෙන් ප්‍රත්‍ය වේනවා අරමුණු ලැබීම කියන සිතට. ඒක සනෙන් ඇති වෙනවා උදය ඇති වෙන සනෙන් නැති වෙනවා. ඒ චිතක්ෂණයයි ඇති වෙන සනෙන් නැති වෙනවා උදය වේය. ඥානය නුවණ දර්ශනය දකිනවා. උද්‍යව්‍යානු දර්ශන ඥානයත් එනවා. එතකොට ඒ විනිශ්චය කිරීමේ සිත එනං එතනස් සිතක් ශණයෙන් හට ගන්නවා, හට ගන්න ශණයෙන් නැති වෙනවා. හට ගන්නවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව බෑ කියලා. ඒකත් චිතක්ෂණයයි. ඒ චිතක්ෂණයත් තුළ ඇතිව නැති වෙනවා. එතකොට චන්දරාගය නැමැති සිතට ප්‍රත්‍ය වෙලා එයා හදන්නේ සිත. චන්දරාගය නැමැති සිතට ප්‍රත්‍ය වෙලා. එතකොට චන්දරාගය නැමැති සිත ඇති වෙනවා, ඇති වෙන සනෙන් නැති වෙනවා. එතනක් තියෙන්නේ උදය වේය. ඥානය නුවණ දර්ශනය දකිනවා. දැන් චන්දරාගය කියන සිත චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි මම කියන මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. එතකොට මගේ කියන සිතුවිල්ල මගේ. දැන් මේක අයිති කරගන්න මගේ. එතකොට මගේ කියන සිතුවිල්ල ඇති වෙනවා, ඇති වෙන ශනේ නැති වෙනවා. එතකොට ඇති වෙන ස්වභාවය දකින්නවා ඒ උදයයි. ඒ ඇති වෙන චිතක්ෂණය තුළ නැති වෙන ස්වභාවය දකින්නවා ඇති වෙන ශනේ ඒ වේයයි. එතකොට ඒ ඥානය නුවණ දර්ශනය දකින්නවා. උද්‍යව්‍යහනු දර්ශන ඥානය. මේ සෑම එකකටම උද්‍යව්‍යහනු දර්ශන ඥානයත් එක්ක තමයි යන්නේ. ඒ වගේම තණ්හා මාන දිට්ටි කියන එකත් අයින් කරගෙන තමයි යන්නේ. ඇයි? දැන් මේ අවබෝධය තුළ එක ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍ය වෙන ආකාරය නිවැරදිව අවබෝධ වෙන්න, අවබෝධ වෙන්න, අවබෝධ වෙන්න අපි පහර දෙන්නේ මුලට. මුල තමයි සමුදාය සත්‍ය හේවත් තෘෂ්ණාව. මොකද තෘෂ්ණාවගේ අවසානයමයි නිවන. එතකොට මගේ කියන සිතුවිල්ලක් එක චිතක්ෂණයයි ආයිස චිතක්ෂණයක් තුළ ඇති වෙනවා, ඇති වෙන සනේ නැති වෙනවා. ඇති වෙන බව දකිනවා ඒ උදයයි. නැති වෙන බව දකිනවා ඒ වැයයි. එතකොට උදය වැය ඥාන නුවණින් දර්ශනය දකිනවා. එතන මගේ කියන සිතුවිල්ල ඇති වුණාම අයිති කර ගැනීමේ සිතුවිල්ලක් එනවා. එතකොට අයිති කර ගැනීමේ සිතුවිල්ලත් අර මගේ කියන සිතුවිල්ලේ ඒකේ ප්‍රත්‍යක්ය. ඒකේ උපකාරයෙන් තමයි හැදුනේ. එයා ඉපදෙන්නේ. එහෙනම් තමන් අයිති කරගැනීමේ සිතුවිල්ල ආපුහාම ඒ සිතුවිල්ල ශනේ හටගන්නවා, හටගන්න බව දැකීම උදයයි. හටගන්න ශනේ නැති වෙනවා, නැති වෙන ස්වභාවය දැකීම ඒ වේයයි. එතකොට උදය වේය ඥානය නුවණ දර්ශනය දකිනවා. උද්‍යව්‍යානු දර්ශන ඥානය. දැන් මේ උද්‍යව්‍යානු දර්ශන ඥානයත් එකයි යන්නේ. ඒ වගේම දැන් මේ එක චිතක්ෂණයක් තුළ මේ සිතේ ප්‍රවෘත්ති, සිතේ ක්‍රියාකාරීත්වය ඇතිව නැති වෙන බව මනසට හොඳට දැర్శණය වෙනකොට නිත්‍යයි කියලා ගන්න දෙයක් මේ ලෝකේ නැහැ. එයාට මනාව පැහැදිලි වෙනවා, මනාව දැర్శණය වෙනවා. මේ විශ්වයේ කිසිම ධර්මතාවයක් නැහැ මොහතකටවත් පවතින. එයාට අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. ද අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. ඒ තමයි ඒ සියලු සංස්කාර ධර්මයන් උස්සහරයිතයි. උස්සාහයකින් නෙමෙයි එන්නේ. ඉදිරි ධර්මය උපදවන්න ඒ ධර්මයේ උස්සාහයක් නැහැ, උනන්දුවක් නැහැ. හැබැයි උපකාර කරලා තමයි අනිරුද්ධ වෙන්නේ. ඒතර දැන් තමන් සතු කරගැනීමේ සිතුවිල්ල ආයසත් එක චිතක්ෂණේ.
තොර එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා මච්චරිය කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. මච්චරිය කියන්නේ දැන් හංගන්න ඕනේ මේක. සැඟවීමේ සිතක් එනවා. ඒතොර සැඟවීමේ සිතටත් ආයෙෂ එක චිතක්ෂණයයි. ඒතොර සැඟවීමේ සිතක් එන බව Taman දකින්න ඕනේ. මනසින් දකින්න ඕනේ. ආ මේක මට හංගන්න සිතක් ආවා. එතකොට ඒ සිත හට ගන්නවා දකින්නවා. ඒ චිතක්ෂණයක් තුල නැති වෙනවා දකින්නවා. එතකොට ඇති වෙනවා දැකීම උදයයි. නැති වෙනවා දැකීම බයයි. ඒ සිතුවිල්ලේ ඇතිව නැති වෙන ස්වභාවය නුවණ, ඒ කියන්නේ ඥානය, දර්ශනය නුවණින් දකින්නවා. එතකොට මේ මච්චරිය නැමති සිත ඊට පස්සේ එනවා මේකට රැකවල් යොදන්න ඕනේ. මේකට රැකවල් යොදන්න ඕනේ. එතකොට රැකවල් යොදන්න ඕන කියන සිතක් ආපුවාම ඒකට අවශ්‍ය කරන ආකාරයෙන් ඒ කටයුතු සකස් කරනවා. වචනයත් උපකාර කරගෙන, කයත් උපකාර කරගෙන ඒ ගොඩ නැගිලි ඒ ආකාරයෙන් ඒ සුදුසු ස්ථාන මේක දැන් හංගලා ආරක්ෂා කරන්න. ඊට බලන්න දැන් අපිට මේ විදිහට ඊට දැන් රැකවල් යෙදුවට පස්සේ ඊට පස්සේ දැන් අවියාවිත ගන්න වෙනවට. ඉතින් එනවා සිතුවිල්ල. මේක නිකන් බෑ රැකවල් ලැබුවට මේ ඉබි අතුරු දැම්මට හදිස්සිය මම මේවා බිත්ති කඩාගෙන එනවා වහලෙන් බහින මොන විදියට ඒ ඉඳන්නේ නැහැ. ඉතින් ආයුධයක් ගෙදර තියාගන්න ඕනම ගෙදරක තියෙන ආයුධය. ඇයි රැකවල් යොදලා තියෙන්නේ. දැන් එතකොට ආයුධයක් තියාගෙන ඉන්නේ දුන් අල්ලන්න නෙමෙයි. අවස්ථාවක් ආවොත් පාවිච්චි කරන්න. දැන් අවස්ථාවක් ආවොත් පාවිච්චි කරනවද? ඔව්. එතකොට පාවිච්චි කිරීමේ සිතක් එනවා. එතකොට පාවිච්චි කිරීමේ සිත තුළ බලන්න රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. ඒ පාවිච්චි කරන අවියායුධය පාවිච්චි කරන්න රණ්ඩු සරුවල් වාද විවාද ගහ බැන ගැනීම හෝ ඒ අවියායුධ හුවමාරු කර ගැනීම ඒ සෑම තුරුණකම තියෙන රාගයයි ද්වේෂයයි නෙමෙයිද? රාගය කියන්නේ තමන් සතු දේ රැක ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. එතන රාගය. දැන් අර හොරකම් කරන්න මංකොල්ල කණ්ඩාපු පුච්චලයා පිළිබඳව තියෙන මෛත්‍රිය කනුකම්පාවද්ද? දැන් මොකද්ද එතකොට සිත තුළ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? දැන් එතකොට රාගයයි ද්වේෂයයි තුළ සත්‍ය මොනවාද කරන්නේ? ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. වෙන්නේ නැද්ද? දැන් එතකොට එයා දුකටපත් වෙනවද නැද්ද? දැන් එතකොට අපි මෙතනදී තවත් කාරණයක් පැහැදිලි කරගන්න. මොකක්ද? තෘෂ්ණාව නිසා සත්‍ය දුකටපත් වෙන ආකාරය. එතකොට රාගයයි ද්වේෂයයි ක්‍රියාත්මක වීම තුළ ඒ ආරම්මණයක් එන් ආරම්මණය ගන්න වෙනවා. එක්ක රාගය පිළිබඳව ආරම්මණයක් හෝ ද්වේෂය පිළිබඳව ආරම්මණයක් ගන්න වෙනවා අවසාන අවස්ථාවේ චුතියට. අවසාන අවස්ථාවේ චුතියට ගන්න වෙනවා. එතකොට මේ චුතිසිත වශයෙන් ගත්තාම ඒකම තමයි ප්‍රතිසන්දිසිත. දැන් මොකද වෙන්නේ? එක ප්‍රේතේ එක තිරිසන් ලෝකේ. ඒයි දේශ සහිත පුච්චලයේ උපදින්නේ තිරිසන් ලෝකේ. රාග සහිත පුච්චලයේ උපදින්නේ ප්‍රේත ලෝකේ. දැන් බලන්න. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට තිරිසන් ලෝකේ ඉපදුනත් නාම රූප දෙකයි. ප්‍රේත ලෝකේ ඉපදුනත් නාම රූප දෙකයි. පුජ්‍යලයක් නෙමෙයි මේ ප්‍රතිසන්දි ගත්තේ. චුත වුණත් පුජ්‍යලයක් නෙමෙයි. චුත වීදීමේදී ආරම්භණයක් ගත්තා. ඇයි ආරම්භණයක් ගත්තේ? ඇයි අරමුණ හැදුවනේ? අරමුණ හැදුවා. අරමුණ හැදුවේ ඇයි? ඇලුන සිතක් තියෙන නිසා. ඇලෙන සිතක් තියෙන නිසා. එහෙනම් ඒක samudāri satya නෙමෙයි. ඇලෙන සිත කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ samudāri satyaයි. එහෙනම් samudāri satya ඒ තෘෂ්ණාව නැමැති ඒ ධර්මතාවයෙන් නිසා සත්‍ය දුකටපත් වෙනවද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි දැන් මේ අවබෝධය තුළ අපි මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව අයින් වෙන්න ඕන බව, අයින් කරන්න ඕන බව ඒ සිතුවිල්ලක් විතරයි. ඔය සිතෙන් හිතන්නේ. මේ සිතුවිල්ලට ඉඩ දෙන්න තෘෂ්ණාව නැමැති ඇලෙන සිතට ඉඩ දෙන්න හොඳ නෑ කියන එක. ඒතකොට තණ්හාව දුර්වල වෙනවා. මානයක් එන්නේ නැහැ. ඇයි? පුජ්‍යලයේ දකින්නේ නැහැ. මානය එන්නෙම සත්‍ය
චිත්ත පුජ්ජල සංඥා මම මගේ කියන තැනම තමයි මානෙන්නේ. මම මගේ කියන දික්ටි අයින් වුණොත් එයාට මානයක් ඉන්නේ නැහැ. තණ්හාව තිබුණොත් මානයක් වෙනවා, දික්තියක් වෙනවා. මොකද දික්තිය නිසානේ හරියට දැක්කේ නැහැ, දැర్శනේ උනේ නැති නිසානේ සිත ඇලෙන්නේ. එතකොට සිත ඇලෙන තැන ඊට පස්සේ මගේ කරගන්නවනේ. ඉතින් මගේ කරගත්තාම මානය. දැන් බලන්න, දැන් මේ නිවැරදිව මේ ක්‍රියාව මනසින් අවබෝධ කරගත්තොත්, මනසට පැහැදිලි වුණොත් තණ්හාව දුර්වල වෙනවද නැද්ද? ඒ සිතට අපි ඉඩ දෙන්නේ නැහැ. එතකොට මානය කියන සිත එන්නේත් නැහැ. කාටද මානයක් පෙන්වන්නේ? පෙන්වන්න දෙයක් නැහෙනේ. නාම රූප දෙකක් නේ තියෙන්නේ. ඒ නාම රූප දෙකත් මේ සිත මේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යවිවි යනවා. බාහිර රූප ධර්මයන් අභ්‍යන්තර රූප ධර්මයන්ට ප්‍රත්‍යවිවි යනවා. උපකාර වෙවි යනවා. හේතු වෙවි යනවා. එතකොට අපි කල්පනා කරනවා හේතු අයින් කරන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න නම් හේතු අයින් කරන්න ඕනේ. ඒතර බලන්න දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක පැහැදිලි වෙනවා. ඒතර හේතුව සමුදාය සත්‍යය කියන එක පැහැදිලි වෙනවා. ඒතකොට එහෙනම් හේතුව අයින් කරන්න ඕනේ. ඒක තමයි නිවන. දැන් මේ නිවනට ආපු මග ප්‍රඥාවෙන් ආවේ. ඒ ධර්මයන් හොඳට බෙදලා වෙන් කළා, පරීක්ෂා කරලා මේ එක ධර්මයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන ආකාරය හා ඒවේ ආයුෂ්‍ය, ඒ සියලුම දේ නිවැරදිව බලාගත්තේ සමාධිසිතින්, තැන්පත් වූ සිතින්, එකඟ වූ සිතින්. ඒකට කිව්වා සමාධි කියලා. සමාධියක් එන්නේ නැහැ දුස්සීල පුච්චලයකට. චිත්ත ඒකාග්‍රතාවයක්, සිතේ තැන්පත් බවක්, සිත නොවිසරවීමක් එන්නෙම සිල්වත් පුජ්‍යලයකට. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ සීලය මුලට ගත්තේ. දෙවෙනුවට ගත්තේ සමාධිය. තුන්වෙනිවට ගත්තේ ප්‍රඥාව. එතකොට දැන් අපි අනුගමනය කරලා තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අපි අනුගමනය කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ අපි ඇවිල්ලා තියෙන්නේ මග. දන්නේ නැහැ. අපි පරීක්ෂණය කරගෙන ආවා. අපි හොයාගෙන ආවා. බලාගෙන 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 ආවා. හැබැයි ඇවිල්ලා තියෙන්නේ අර පියවර තුනේ. සීලය, සමාධිය, ප්‍රඥාව. එහෙනම් දැන් අපි නාසයේ ගන්ධයයි පරීක්ෂා කරලා බලලා තවත් ටිකක් තහවුරු කරගත්තා. ඒතර පසුගිය සතිය අපි ඇසයි රූපයයි ඒ පිළිබඳව ආරම්මණයයි, කනයි ශබ්දයයි ඒ පිළිබඳව ආරම්මණයයි පරීක්ෂා කරලා බලලා අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අවශ්‍ය කරන ඥානයක් උපදවා ගත්තා. ඒ තමයි දැන් සම්මර්ෂණ ඥානයත් මෙතන තියෙනවා. ඒ සම්මර්ෂණ ඥානය තමයි පරීක්ෂා කරලා බැලීම පිළිබඳව. ඕනම දෙයක් පරීක්ෂා කරන බලන ඥානයට කියන්නේ සම්මර්ෂණ ඥානය කියලා. ඒතර සම්මර්ෂණ ඥානයත් මෙතන තියෙනවා. අපි පරීක්ෂා කළේ විභාග කළේ නාම රූප දෙකක්. එතනින් එහාට විභාග කළේ නැහැ කිසි දෙයක්. තියෙන්නේ නාම රූප දෙකක්. එතකොට නාම රූප පරිච්ඡේද ඥානයත් එතන තියෙනවා. නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගන්නා නුවණත් එතන තියෙනවා. ඒ වගේම හේතු ප්‍රත්‍ය පිළිබඳව ඥානයත් මෙතන තියෙනවා. හේතු. එතකොට ඉදිරි ධර්මය හේතු වෙනවා ඊගාව ධර්මයට ප්‍රත්‍ය උපකාර. ඒතර උපකාරයෙන් උපන්න ධර්මයක් තමයි අර ඉදිරි ධර්මය. එතකොට අරමුණු හොයන්නේ ඇලුන සිත. තොර ඇලොනසිත හේතු ප්‍රත්‍ය අරමුණු හැවීම ඵල ධර්මය. තොර හේතු ඵල දකින්න. තොර ඒ ධර්මයේ හේතු වෙන හැටි දකින්නවා ඒගාව ඵල ධර්මයට. ඒ තමයි අරමුණු ලැබීම කියන ඵල ධර්මයට. අරමුණු ලැබීම කියන ඵල ධර්මයට හේතුනේ අරමුණු සෙවීම කියන හේතු ප්‍රත්‍ය ධර්මයමයි. වෙන ධර්මයක් නෙමෙයි. එතකොට අරමුණු ලැබීම කියන ඒ ධර්මය සනේන් ආයි හේතුවක් වෙනවා. ඊගාව ධර්මයේ උපදවන්න. උපදවන්නේ හැබැයි ප්‍රත්‍යයයි, උපකාරයි. එතකොට අරමුණු සෙවීම කියන ධර්මය හේතු ප්‍රත්‍ය වෙනවා. අරමුණු සෙවීම කියන ධර්මය හේතු ප්‍රත්‍ය වෙනවා අරමුණු ලැබීම කියන ඵලයේ උපදවන්න. එතකොට චිතක්ෂණයක් තුළ එයා ඉපද බිඳෙන්නේ අර අරමුණු ලැබීම කියන එක හේතු ප්‍රත්‍ය වෙලා
ඒකෙන් සනෙන් උපදවනෝ විනිශ්චය නැමැති සිත උපදවන්න. ඒ කියන්නේ හොඳ නරක වෙන් කර ගැනීමේ සිත හදන්න. එතකොට මෙතනදී අපි හේතුඵලක් දකිනවා. මේ හේතු වෙනුයි මේ ඵලය ආවේ. මේ සිතුවිල්ල ආවේ නැත්තම් මේ සිතුවිල්ලට ඇදෙන්න සකස් වෙන්න බැහැ. ඒතර අපි හේතු ප්‍රත්‍යත් එතන දැනගන්නවා. ඒතර බලන්න අපි මෙතන සීල විසුද්ධිය සම්පූර්ණ කරා. ඒ සීලයක පිහිටලානේ. ඒතර චිත්ත විසුද්ධියත් අපි සම්පූර්ණ කළා. ඒ කොහොමද? චිත්ත ඒකාග්‍රතාවයෙන් තමයි මේ පරීක්ෂා කරන්නේ. නැතෝ පරීක්ෂා කරන්න බෑ. ඒතර එතන සමාධියත් අපි ඇති කරගෙන තියෙනවා. ඒතර දිට්ඨි විසුද්ධියත් මෙතන තියෙනවා. ඒ මොකද්ද? නාම රූප පිළිබඳවයි තියෙන්නේ. නාම රූප දෙකක්මයි තියෙන්නේ. ස්කන්ධ පහක්මයි තියෙන්නේ. ආයතන හයක්මයි තියෙන්නේ. ධාතු ටිකක්මයි තියෙන්නේ. ඒතර එතන දිට්ඨියත් පිරිසිදු වෙලා. දිට්ඨියත් විසුද්ධි වෙලා. තර කාංකා විතරණ විසුද්ධිය සැකයක් නැහැ. මේ හේතු ප්‍රත්‍යයම තමයි හටගන්නේ. තොර සැකයක් දුරු කරගෙන යන්නේ. තොර බලන්න මේ ධර්මතාවයන් නිවැරදිව මෙනෙහි කරනකොට මේ සියලු විසුද්ධීන් එකකට එකක් සම්බන්ධයි. පිරිසිදු කරගෙන එන්නේ. දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් ඇවිල්ලා තියෙන්නේ. තොර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් එතකොට ඒ ධර්මයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනකොට එක චිතක්ෂණයක් තුල නම් අනිත්‍යයි. නිරන්තරයෙන් අපිට පීඩණයන්නේ කරන්නේ ඒ මොකද්ද? ඇයි අරමුණු හොයන්න කියනවනේ? නැද්ද? අරමුණු හොයන්න කියන්නේ නැද්ද? ඇසින් ඇස කියන්නේම එතකොට ඇස කියන්නේ නැහැ. හැබැයි සිත කියන්නේ. ඒකට උපකාර කරගන්න ඇස හේවත් සුද්දාෂ්ටක කලාපය අරමුණු හොයන්න. එතකොට සිත කියනවා කන උපකාර කරගෙන අරමුණු හොයන්න. නාසය උපකාර කරගෙන අරමුණු හොයන්න. කියන්නේ නැද්ද සිත? දිව උපකාර කරගෙන අරමුණු හොයන්න. දැන් අරමුණු සෙවීමක් නෙමෙයිද නිරන්තරයෙන් කරන්නේ? අරමුණු සොයන්නේ ඇයි? සිත ඇලිලානේ. එහෙනම් අපි දැන් මෙතනදී අපි අනිත්‍ය දකිනවා. මොකද චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර නිට්ටයව පවතින එකක් නෙමෙයි. ස්ථීරව පවතින එකක් නෙමෙයි. සදාකාලිකව පවතින එකක් නෙමෙයි. අනිත් එක ආත්මයකුත් නෙමෙයි. ඇයි? ආත්මයක් කියන්නේ නොවෙනස් වෙන එකක්. වෙනස් නොවන එකට තමයි ආත්මය කියන්නේ. එතකොට මේක ප්‍රත්‍යයට අනුරූපවයි. ප්‍රත්‍ය පැවතුම් අනුවයි. ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිත බවයි. එතකොට ආත්මයට දාන්න බෑ. ආත්මයට වැටෙන්නේ. ආත්මය කියලා කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. හා තමාගේ වශයේ පවත්වන්න පුළුවන් දෙයක්. ඒතොර තමාගේ වශයේ පවත්වන්න බෑ. ඇයි පවත්වන්න බැරි? ඉදිරි ධර්මය සකස් වුණොත් ඊගව ධර්මය හට ගන්නවා. ඇයි හටගන්නේ? ඒ ධර්මය ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. දැන් එහෙනම් ඒතොර අපි එතන තෘෂ්ණාවත් දුර්වල කරලා මානියක් දුර්වල කරලා දික්තිය දැන් හොඳටම විසුද්ධි දික්තිය. ඒතොර දික්තියක් නැහැ. ඒතොර අපි බලන්න ඕනේ නිරන්තරයෙන්ම අපි මේ යන ගමන තණ්හා මාන දික්ටි වලින් තොරවද යන්නේ කියලා. මොකද නිවනට යන්න නම් නිවන් දකින්න නම් නිවන දර්ශනය කරගන්න නම් තණ්හාවයි වෙන්න ඕනේ. මානය අයින් වෙන්න ඕනේ. දික්ටි අයින් වෙන්න ඕනේ. තොර දික්ටි අයින් වෙනවා කියන්නේ අවිද්‍යාව අයින් වෙනවා කියන එක. මොකද අවිද්‍යාව කියන්නේ දික්ටියට ඉඳ. විද්‍යාව කියන්නේ දික්ටි අවසන් කියන එක. එහෙනම් තණ්හා මාන දික්ටි. ඒතර අපි බලන්නත් ඕනේ ඒවා දුර්වල වෙනවද කියලා බලන්නත් ඕනේ. හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඒ සඳහා උපකාර කරන්නේ ධර්මතා දෙකක්. මොකද්ද? සතිය යෝනිසෝ මනසිකාරය. සතිය සිහිය හා මනා නුවණ. ඒතර සිහිය හා මනා නුවණ නැත්තම් මේ එකක්වත් නිවැරදිව දැర్శණය කරගන්න බැහැ. ඒ නිසා අපි මේ අවසානය දක්වාම නිවන දක්වාම අපි යන්න ඕනි සතිය හා යෝනිසෝ මනසිකාරයත් එක්ක. මේ සතිය කියන සිහිය කියන්නේ චෛතසිකයක් විතරයි. සිතුවිල්ලක් විතරයි සිහිය කියන්නේ. මනා නුවණ කියන්නේ එක සිතුවිල්ලක් විතරයි. එක චිතක්ෂණයයි ආයස. සතියටත් ආයස එක චිතක්ෂණයයි.
මනා නුවණටත් අවශ්‍ය චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ මේ ධර්ම චිතක්ෂණ දෙකක් තුළ මේ ධර්මතා දෙකම ඇතිව නැති වෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතර සතිය කියන්නේ පුජ්‍යලයක් උපදවා ගන්න ධර්මතාවයක් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ පුජ්‍යලයක් උපදවා ගන්න ධර්මතාවයක් නෙමෙයි. ඇයි? පුච්චරයක් නැහැ. ඒකත් නාම ධර්මයක් විතරයි. ඒකත් සිතුවිල්ලක් විතරයි. හැබැයි ඒ සිතුවිලි දෙක මේ අවබෝධයට ප්‍රත්‍ය වෙනවා. අවබෝධය නැමැති සිතුවිල්ල උපදවා ගන්න ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී අපි දකින්න ඕනේ සිතුවිල්ලක් සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන ආකාරයේ විසං මට සතිය නැහැ. මට යෝනිසෝ මනසිකාරයත් නැහැ. යමෙක් ගත්තොත් මට දැන් සතිය හොඳට තියෙනවා, සීය තියෙනවා කියලා ගන්නකොටම දිටි. ඇයි? එතකොට ගන්නෙ පුජ්‍යල සංඥාවෙන්. මේ පුජ්‍යලෙක් නැහැනේ. එතකොට සතිය කියන්නේ සිතුවිල්ලක් විතරයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එහෙනම් එතන තියෙන්නේ සිතුවිලි දෙකක්. එතකොට මේ සිතුවිලි දෙකට ආයස චිතක්ෂණ දෙකයි. එහෙනම් හැබැයි මේ ධර්මතා දෙක, මේ සිතුවිලි දෙක මේ අවබෝධය නැමැති සිතුවිලි වලට ප්‍රත්‍යයයි. ඒ අවබෝධය නැමැති සිතුවිලි එකින් එක පෙන්නලා දෙනවා. වටහලා දෙනවා. අවබෝධ කරලා දෙනවා. සතියෙන් කරන්නේ සිහි කළා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ මනාව පෙන්නලා දෙනවා. මේ ධර්මතාවය මේ ධර්මතාවයට ප්‍රත්‍ය වෙන ආකාරය මනාව පෙන්නලා දෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒතර මේ ධර්මතා දෙක බැහැරකොළොත් අපි ආයි වැටෙනවා ආත්ම දිට්ඨියට, මම මගේ කියන ස්වභාවයට වැටෙනවා. මම මගේ කියන ස්වභාවය සිතුවිල්ල ආපු ගමන් තෘෂ්ණාවත් එක්ක මනස පැටලෙනවා. තෘෂ්ණාවත් එක්ක මනස පැටලෙනවා, මානයත් එක්ක මනස පැටලෙනවා, දිට්ඨියත් එක්ක මනස පැටලෙනවා. ඉතින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අපි යන්නෙම තණ්හා මාන දිට්ඨිය අයින් කරගෙන. හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ, හොඳ සිහියෙන් ඉන්න ඕනේ, මනා නුවණින් ඉන්න ඕනේ. අපිට තෘෂ්ණාව නැමැති සිතුවිල්ලක් එනවද, මානය නැමැති සිතුවිල්ලක් එනවද, දිට්ඨිය නැමැති සිතුවිල්ලක් එනවද කියලා පරීක්ෂාවෙන් බලාගෙන ඉන්න ඕනේ. හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් දානවා දිට්ඨියට, දානවා මානෙට, දානවා තණ්හාවට. පුජ්‍යලයක් නෙමෙයි දාන්නේ, සිතුවිල්ලක් හදනවා. එතකොට සිතුවිල්ලක් හැදුවා නම් ආරම්මණයක් ගන්න වෙනවා. ආරම්මණයක් ගන්න වෙනවා. දැන් තව පැත්තකින් මේක ප්‍රකාශ කරලා දේශනාව අවසන් කරනවා. දැන් කතා කළේ නාසය හා ගන්ධය පිළිබඳව. ගන්ධය නාසයට ස්පර්ශ වෙනවා. ගන්ධය නාසයට ස්පර්ශ වෙනවා. ඒක මේ භෞතික වශයෙන් වෙන සිදුවීමක්. හැබැයි ඔය ස්පර්ශය මනෝද්වාරයට දෙනවා. අන්න එතන තමයි ඔය ගැටලුව තියෙන්නේ. බාහිර ගන්ධය නාසයට ස්පර්ශ වෙනවා. ඒක නවත්වන්න බෑ. ඒක සිද්ධ වෙනවා. හැබැයි ඒ හටගන්න සිත අපි සනෙන් නවත්ත ගන්නවා නම් මනෝද්වාරයට ස්පර්ශයක් දෙන්නේ නැතුව එතනින් ඉවරයි. ස්පර්ශ දෙකක් සිද්ධ වෙනවා. ස්පර්ශ දෙකක් සිද්ධ. ස්පර්ශ දෙකක් සිද්ධ වීම තුල තමයි මේ ක්‍රියාව පටන් ගන්න. පළවෙනි ක්‍රියාවට විතරක් ඉඩ දීලා නවත්ත ගත්තොත් දෙවෙනි ක්‍රියාවට ඉඩ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් කිව්වා. මහණෙනි, ඊතල පහරක් වැදිලා තියෙනවා කයට, ශරීරයට. කය පසාරු කරගෙන යනවා. ඔය ඊතල පහරක් වැදිලා ශරීරයක් කොතනට හරි. එතකොට ඒක වේදනාවක් විඳිනවනේ. හොඳයි, ඊතල පහර දෙකක් වැදුනොත් ඊට වැඩි අමාරුයි. වේදනාව වැඩිද? අපිට වෙලා තියෙන්නේ අපි ඊතල පාර ඊතල දෙකකින් අපි පහර කරනවා. ඇයි? කයට දැනෙන දේ, ඒතොර නාසයයි ගන්ධයයි දෙක නිසා ස්පර්ශය නිසා එකක් හැදෙනවා. අපි මනෝද්වාරයට ස්පර්ශ කළොත් තමයි ක්‍රියාව පටන් ගන්නෙ. මනෝද්වාරයට ස්පර්ශ නොකළොත් එතනදී ඉවර වෙනවා ක්‍රියාව. මනෝද්වාරයට ස්පර්ශ කරගන්නවා කියන්නේ ඊතල දෙකකින් පහර කරනවා. ඊතල දෙකකින් පහර කරනවා. එතකොට වේදනාව වැඩිද? ඒක තමයි වෙන්නේ. ඉදිරි කරුණු ඊළඟ ධර්මදේශනාවේදී සිද්ධ කරනවා. ධර්මදේශනාව අවසන් කරනවා.